හරි පුතේ මේ කට්ටිය ආදරෙන් පිළිගන්න මම ක්ලාස් එකට මේකට අද සමහර විට 10 වසර 11 වසර ළමයි ඉන්න චුට්ටක් අඩු ඇති මේ ක්ලාස් එකේ ඉන්න ඕනි හරිනම් 6 වසරට 11 වසර යනකම් දරුවෝ හේතුව තමයි this class is very important මේ ක්ලාස් එක මාර වැඩක හේතුව තමයි පුතේ මේ සමහර දරුවන්ට තියෙන ගැටලුවක් තමයි ප්‍රශ්නයක් අහපුවම උටේ කොප් තේරෙන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා ප්‍රශ්නේ මොකද්ද අහලා තියෙන්නේ මොකද්ද කියලා සමහර අය තේරෙන්නේ කියනවා සර් ප්‍රශ්නේ තේරුණා නම් දෙනම ෂොට් එක ගන්න හරි සමහර උන්ට කියනවා උටේ සමහර අය කියනවා මේ උත්තරේ ලියන්න තේරෙන්නේ නැහැ කොහොමද පටන් ගන්න දෙකොල්ලටම බෑ කියන එකනේ ඉන්නේ හරිද එතකොට මෙතන හොඳටම පුළුවන් 10 11 ළමයි හිටියලා තිබුණාට කමක් නැහැ නැති උනාට තුරුවල 10 11 ළමයි හිටියා නම් මට ගොඩක් වටිනවා මොකද හොඳටම පුළුවන් එක්කෙනාට උනා මේවා අමාරුයි දැන් ස්ටෝරි කියන එක නෙමෙයි කතන්දරේ ස්ටෝරි එක කියලා දැන් කුංචි පන්තිරත් දැන් ස්ටෝරි එක කරානේ මම හරිද කුංචි පන්තිරත් දැන් 8 ඉඳන් 9 වෙනකන් ස්ටෝරි එක කරලා දෙකේ ඉඳන් දෙක වසර ඉඳන් පහ වසර දරුවන්ට ස්ටෝරි කියලා ආවේ මම දැන් එතකොට දැන් මේකට ස්ටෝරි එක කියන්නේ ඒ විදිහට නෙමෙයි ආය මගෙන් අහන්න බා 10 වසර මම හිටියර කමන්න නැත මට එක එක්කෙනාට උත්තර දෙන්න බෑ පුතේ ඔය කමන්න නැහැ හිටපන් ඔය ඵලයක් එහෙම උත්තර දෙන්න බෑ මේක 6 වසර ඉඳන් 10 වත් 11 වසර ළමයි යන කම ඉන්නවා නම් ඉන්න හරි එතකොට 11 වසරක 6 වසර ඉඳන් 11 වසර 6 වසර ඉඳන් 11 වසර වෙන කම දරුව මේක ඉන්න මේක යාළුවා තමයි තියෙන්නේ මේ පාර විභාග දෙන කට්ටියත් හිටියර කමක් නැහැ හරි එතකොට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා ලොකු වාසියක් වෙනවා ඒක ගන්න බලන්න एक मार पॉइंट नॉन हरि एक अतर में बड़ा पद का हरि वाट में एक मार विधि रे सीन वही किया था मां कितना मां हरि मैं का फॉलो करने दिक्कत है वो या मैं मामा करना मां वाले के भागे लगाने समाज के बुद्धि मम्मी वाले पनाह कितना कर लगी वो या मैं पनाह हरि के तो फॉलो करो तहम वाले एग्जाम में नाटिंग नहीं मैं का तीर ने मैं एग्जाम में कर मैं कहा नहीं नहीं එක්සෑම් එකකට කවදාවත් අහන්නේ නැහැ. හරි. ඒ වුණාට ඔයා මේකෙන් ගන්න තේරුම් ගනින්න ලියන විදිහ ප්‍රශ්න අපි ප්‍රශ්න හදනවා මේකෙන්. හරිද? එදෙන් ඒ සියල්ලෙන් තමයි ඔයා පන්නරයක් ගන්නෙ. ඔයාගේ විභාගෙට. නතින් වෙන්න ඕනි. ඉංග්‍රීසි වලින් කියනේවා නතින් වෙන්න ඕනි. ලියනේවා නතින් වෙන්න ඕනි. තේරුම් ගන්නේවා නතින් වෙන්න ඕනි. හිතෙන්න ඕනි මේක මම ලියන එක මගේ ගුරුවරයා බැලුවොත් පිස්සු හැදේ. ලයික් දිස්. ලියනවා ගෙදර ආවිලා කියන අම්මා ලිව්වා ලියවිල්ලක් කය ඇඳෙන්නම කියලා නිකන් නේ. ඔයාලට හිතෙනවා ලියපු පේපර් එක ගෙදර ගෙනියන්න පුළුවන් නම් ඒ අම්මට තාත්තට පෙන්නන්න. දැන් එහෙම හිතෙනවා ඔයාලට. Tell me yes. මුදේ හිතෙනවද එහෙම? ඔයාලට හිතෙන්න ඕනේ මේ පේපර් එක මට ගෙදර ගෙනියන්න පුළුවන් විනාඩියකට හරි අම්මට පෙන්නලා එන්න. එහෙම හිතෙන්න ඕනේ. හරි. අන්න එදාට ඔයා වින් කරාමලු. නිකන් නේ. पेपर के रिसास है नोट ने आवाज़ हिरे ना मेकर वो यार दान ना आपको दे मामा सर एलेवल लिया दी सर पेपर का लिया नेगेटिव ना कालिंग सर दान ना दे पेपर के ना आवाज़ ये दी सर दान ना सर एट मारा निवार आई थी सर भागे आवाज़ ये ना कालिंग दान ना एकर आपने की कॉन्फिडेंस है कि नहीं नेगेटिव थी मटा ඒකට කියන කන්ෆිඩන්ස් කියලා. අන්න ඔයත් ඒ වගේ වෙන්න ඕනි. ඒ වගේ ඩයල් එකක් වෙන්න ඕනි. එහෙනම් එතන එතකොට මේ ස්ටෝරි එකක් එක්සෑම් එකකින් නැටි වෙන්න පුළුවන්. හැබැයි මේකෙදී මේකේ කතාවක් තියෙනවනේ. කතාවෙන් සර් ප්‍රශ්න වගේක් හද. කතාවෙන් හදන ප්‍රශ්න ඊට පස්සේ මේ ප්‍රශ්න ඊට පස්සේ තියෙන මේ ප්‍රශ්න වලින් පස්සේ අපි දෙන උත්තරේ තේරුම් ගන්න විදිහ හරිද ඊට පස්සේ අන්න ඒ ටික මාර වටිනවා
ඉතින් එහෙමනම් මතක තියාගන්න අර වගේ මොකද්ද නිකන් පේපර් එක ලිව්වට පස්සේ ඔයාලා හිතේනවනේ අනේ මේ පේපර් එක මට ගෙදර ගිහින් දෙනවනම් මට සර්ට පෙන්නලා එන්න නිකන් කොහොමද මම මට කොන්ෆිඩන්ස් වාර ඒකක් නෙමෙයි කොහොමත් ඒක තියෙනවා පාස් තමයි හැබැයි ඔයාට ඕනේ තව ඒක පෙන්නලා එන්න ගන්න වෙන්න මම ලස්සන්ටම කරා මේක කියලා ඔයාලා හිතනවා ඔයා තමයි මේක බෙස්ට්ම කරේ කියලා හොඳටම කරේ ඔයා කියලා හිතන අන්න එහෙම වෙන්න පුළුවන් නම් ඔයාට ඉට්ස් ග්‍රේට් ඒක නියමයි හරි එනද හරි එහෙනම් වැඩේ අපි කරමු වෙන මෙහෙමයි මගේ පුතේ තියෙන්නේ මම PDF එක දැන් ෂෙයා කරන්නේ නැහැ නැතිව හොඳට අහගෙන ඉන්න මේ I can you මේ you can hear better than me මට වඩා හොඳට අහන්න පුළුවන් පුළුවන් තම කොල්ල කෙල්ලෝ ඉන්නේ හරිද එහෙනම් අපි වැඩේට බහිමු හරි මේක කතන්දරේ කියලා අපි වැඩේට යමු ෂෙයා කරන්න යන්නේ ස්ක්‍රීන් එකේ හරි හරි වැඩේට බහිමු පුතේ වෙන මෙහෙමයි arrogant god arrogant god arrogant gods කියන්නේ arrogant gods ලා කියන්නේ පුතේ arrogant මම ගැන කතාන්දරේට කතා කර කතාව එකපාරක් කියලා එන්නම් පැහැදිලි කරන්න එකින් එක 1 by 1 හරි yes arrogant gods හරි arrogant gods yes story එකක් කියන්නේ පොඩි ස්ටයිල් එකක් තියෙනවා it's not like a news මේ again news කියනවා වගේ නෙමෙයි හරි එතකොට ලියා ගන්න ඕනේද නැහැ මම දීලා තියෙනවානේ පස්සේ ලියා ගන්න ඕන ටික මම දෙන්නම් අහගෙන ඉන්න විතරයි ඕනි බේස් පන්තිය අහගෙන විතරක් හිටියනම් ඇති පොඩි ස්ටයිල් එකක් තියෙනවා පුංචි එකට උනත් කතන්දරයක් කියන විදිහක් තියෙනවා කියන විදිහ දන්නේ නැත්නම් උදේ සර් කියලා දෙන දෙක අතර පහවසර පන්තියක හොරෙන් ඇවිල්ලා බලන්න උනස කියලා දෙන්න එන්න එහෙම පාර පන්තියට හරි හරි මෙන්න මේමයි පුතේ over a river and it's like this over a river දැන් මට වඩා ලස්සන ළමයිට කියන්න පුළුවන් අය මෙතන ඇති හරිද over a river there was a narrow bridge one day two boats rowed on the bridge from opposite sides to cross the river okay මම again මම ආයෙ කියනවා one day sorry over a river there was a narrow bridge one day two boats rowed on the bridge from the opposite sides to cross the river again over a river there was a narrow bridge one day two boats rowed on the bridge from opposite sides to cross the river yes you can see two boats on the picture you can see two boats and they are going to cross the river I will explain more hari after telling the story give me little time to finish this then I will explain one by one hari yes go back palayan passada say one go to other go back say one go to other why should I go back say the other goat go back say one goat to other why should I go back say the other goat yes now these goats was ready to go back none of these goats was ready to go back They both put down their horns and started fighting. None of these gods was ready to go back. They both put down their horns and started fighting. Yes. None of them went back and kept on the fighting none of them went back and kept on fighting consequently they fell into the river yes
then both of them realized and said, we should not have been stubborn and should have tried to resolve the problem with wisdom. Okay, then both of them realized and said, we should not have been stubborn and should have tried to resolve the problem with wisdom. Yes, this is a story, and this is a very nice story for kids. I don't know, is this very nice for you? But this story totally very nice for the kids. Are you? Yes, they love this story, and when I was reading this story, they were listening. I saw they were listening very loudly, very interesting. When I was reading this story, mama meka kiyadi, when I was telling this story, mama meka kiyadi yala hari aasama balaga hitiya hari. I think you all are same e wageema athi kiyala hari. Yes, then I think mega mama kiyuwane mege theruma, you can get some idea, you can image what happened, ne, you can easily understand why, because ne the story with the pictures, story ekata thiyena pictures ut ekka, then I think you can understand 50% with the pictures and 25% of the when you read. Wow, ඔයා රීඩ් කරාදි 125ක් විතර පුළුවන්, 150ක් විතර වඩ තේරෙනවා මේක පිච් එක බලලා. හරි, but in your exam there was no any pictures like this, only big paragraph in grade 11 students paper. ලොකු paragraph එකක් තියෙනවා grade 11 students. I think most of you ignore these questions, but 10% such students do these questions. 10% wage karanawa hariyada, etakota meka ekata patta desi habai oyata berihinna oya eka atharala danawa mokada paragraph ekak wala kiyawanna thiyena hari ekai puthe meka therunaya nikan athusana balanna therunaya athusana balanna vinadi ekata therunaya mara nikan balanna therunaya hondatama therunaya yes, good. 69 students raise their hands. Hari, hari pute pudawa hands at padanna daru
කියන්නේ සමහර එකෙන් කියන්නේ 170ක් මෙතන ඉන්නවා 180ක් කියමුකෝ. මෙතනින් භාගයකට වඩා තේරිලා නැහැ. හරි this is a problem with the english. ඔක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි පුතේ ඔකම අත්පාදා. මෙන්න මෙතෙන්ට આવුත් පුතේ තව පාදමු. සෙවුඩරේ නැත්තම්. හරි මම ආයෙත් කියනවා මෙන්න මෙහෙම. හරි දැන් මේක තේරුන්නේ නැහැ කියන්නේ ප්‍රශ්න ලියන්න කොහොමද තේරෙන්නේ නැහනේ. මම මෙහෙම මෙහෙම කියනවා. Arrogant gods ආඩම්බර එළුවෝ කතා කරේ වෙන මෙතනින් පටන් ගන්නවා arrogant gods ආඩම්බර එළුවෝ හරි ආඩම්බර එළුවෝ over a river ඒ කියන්නේ මොකද over a river ගඟට ලියා ගන්න පුළුවන් over a river ගඟට උඩින් over a river උදේ over a river කියන්නේ ගඟට උඩින් කියන එකයි හරිද over a river ගඟට උඩින් there was a narrow bridge narrow කියන්නේ මොකද පුතේ narrow there was a narrow bridge පුතේ narrow කියනවා පටු කියන්නේ පටු there was a narrow bridge මොකද කියන්නේ ගඟට උඩින් over a river there was a narrow bridge පටු පාලමක් තියෙනවා පටු පාලමක් තිබුණා කියලා කියන්නේ narrow bridge there was a narrow bridge පුතේ narrow කියන්නේ ඒක තුන එක හරිද bridge කියන්නේ that one narrow bridge මේක තේරුම් ගන්නයි පටු පාලම that earlier mama පටු පාලම වෙනවා there was a narrow bridge පටු පාලම තිබ්බා one day two gods rode on the bridge from opposite sides to cross the river හරි එතකොට මොකද කියන්නේ මෙතන දැන් සමහර ළමයිට පැනලෙන්න පුළුවන් මොකද මෙතන මේ one day two gods rod me rod කියන එක මොකද පුතේ හරි rod කියන්නේ මොකද්ද r o rod one day two gods rod on the bridge මම ඊට කලින් සිංහලේ කපාරක් කියාගෙන කියාගෙන යන්නා හරිද මම කියද්දි ලියා ගන්න පුළුවන් ඇහෙන්නේ හිමින් සර් අනිත් පැයට ඇහෙනවද පුතේ මාව හයියෙන් හිමින් ඇහෙන්නේ අනිත් පැයට දැන් ලියා ගන්න බා අහගෙන ඉන්න මම මේ දැන් නිකන් උඩින් කියාගෙන යන කම සිංහල දේරුවා දැන් ලියන්න ඕනේ අහගෙන ඉන්න ඊට පස්සේ අපි ලියමු හරි over a river ගඟට උඩින් there was a narrow bridge ඒ කියන්නේ පටු පාලමක් තිබුණා කියලා කියන්නේ there was a narrow bridge හරිද හරි මම ආයෙත් කියනවා මේවා there was a narrow bridge one day two gods rode on the bridge from opposite sides හරිද පුතේ බලන්න දැන් හොඳට ඇහෙනවද කියලා දැන් ඇහෙනවද බලන්න හොඳට දැන් ඇහෙනවද කලින් වගේ දැහෙන්නේ නැත්නම් ඇහෙන්නේ නැද ඊට කලින් ඊට වඩා ඇහෙනවද හොඳටම ඇහෙනවද දැන් ඇහෙනවා හොඳට ඇහෙනවා හරි අවුලක් නැහැ හරි ඇහෙනවා අර ඇහුන්නේ නැහැ කියන දරුවටත් ඇහෙවද දැන් එහෙනම් නැක් වන ගුයි එහෙමද යාද හරි 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 උදේ වුණ පටන් ගමු ඔහොම එනවා හරි මයික් එක උඩට ගන්න හරිය තියා ගන්න තමයි මයික් එක වෙන්නේ හරි මයික් එක උඩට ගන්නවා හරි උදේ මගේ දුවට සිග්නල් ලැබුව ඇති හරි මෙන්න මෙහෙම ඕවර් අ රිවර් ගඟට උඩින් there was a narrow bridge පටු පාලමක් තිබුණා one day two gods rode on the bridge one day two gods rode on the bridge from opposite sides to cross the river one day two gods rode on the bridge from opposite sides to cross the river හරි මොකද වෙලා තියෙන්නේ පොඩි දෙවසරි over river ගඟට උඩින් පටු පාලමක් තිබුණා
පටු පාලමේදී මොකද කරන්නේ මේ දැන් one day එක දවසක් one day කියන්නේ මේක එක දවසක් two boards boards වල දෙන්නේ road on the bridge from the opposite side මෙතන road කියන්නේ පුතේ right කියන එක right කියන්නේ පදිනවනේ මෙතන පුතේ මේ මේ මේක යොදලා තියෙන්නේ මේ ගමන් කළා කියන නිකන් මෙතන පුතේ මේක යොදලා තියෙන්නේ ගමන් කළා කියන තමයි මේ road කියන එක දාලා තියෙන්නේ මෙතන හරිද ඔයගේ කතාවල එහෙම භාවිතා වෙන්නේම නැති ගොඩාක් දේවල් දැන් මෙතන road කියන එක අපිට right කියලා විතරනේ තේරෙන්නේ හැබැයි සමහර විට Oxford dictionary එක බැලුවොත් එහෙම වෙන මෙහෙම තියෙන්න පුළුවන් right කියන එක යොදන්න පුළුවන් කියලා තියෙන්න පුළුවන් ඔය ගමනක් යන විට නිකන් ඒ දඩකට වගේ එකක් උඩි නැත්තම් පාලමක් වගේ එකක් උඩි හරිද එයා ස්පෙෂලි කියලා තියෙන්න පුළුවන් road කියලා දාන්න right කියලා දාන්න පුළුවන් කියලා හරිද හරිද හරි හරි මම boy කෙනෙක් ආ හරි හරි වෙනයි ඉස්සර හරි one day two gods rode on the bridge අනේකයි කියන්නේ එතකොට මෙයා ඇවිදගෙන ගියාලු කොහෙද ඇවිදගෙන ගියාම කොහෙද rode rode on the bridge from the opposite side to cross that දෙන්නේ එළුව දෙන්නේ opposite side විරුද්ධ පැත්තෙන් ඇවිදගෙන 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 ගියා කියලා කියනවා හරිද විරුද්ධ පැත්තෙන් ඇවිදගෙන ගියා කියලා කියනවා හරි ඊට පස්සේ පුතේ to cross the river මේ cross cross කරන්න ඒ කියන්නේ මේ ගඟ ගඟේ හරහා මාරු වෙන්න මෙයා කියනවා go back ඒක කියනවා go back පළයන් පසර it's like this go back පළයන් යන පසර say one goes to other මේක තියෙනවනේ එළුව එළුවට වඩා මේක තියෙන්නේ කවුද දැන් එළුවට වඩා තියෙනවා මේක මිනිස්සුන්ගේ අර වාහන හැම වෙලාවත් දැන් එකෙක්ට ඕන අනිකව මෙමෝ කරලා යන්න ඉඩ දෙන්නේ නැහැ වෙලාවකට එන පතලොරියක් දැන් මම කාර් එකේ හැම යද්දී එන ලොකු පතලොරියක් ඒක මැදම තමයි යන්නේ යනවා ඔහේ හිමීට යනවා බලද්දි මම ඕවර්ටේක් කරද්දී මම ඕල්ටේක් කරද්දී මේ sorry ඕවර්ටේක් මම ඕවර්ටේක් කරද්දී හරිද පුතේ මේ මේ අනේ ෆෝන් එකත් අනේ ගහගෙන එහෙම තමයි යන්නේ ඉතින් දැන් එහෙම වැරදි තියෙනවා ඉතින් වෙලාවකට ඉතින් අපිත් වැරදි තියෙනවා නෑ කියන්නේ නැහැ ඉතින් දැන් මොකෙක් හරි දැක්කොත් එහෙනම් ෆෝන් එක අනේ ගහන කාරගෙන ඕන ඩ්‍රයිව් කරනවා හරි පුතේ දැන් එහෙම දේවල් තියෙනවා හැබැයි මං ආයි සයිඩ් වෙලා මං ගොඩක් වෙලාවට ෆෝන් එක යූස් කරන්නේ නැහැ කාර් එක යද්දී හරි එහෙම මං ගොඩක් වෙලාවට නැහැ මං අර හදිසි කෝල් එකක් ආවොත් විතරයි මොකද කෝල් එකක් ගන්නේ වාහනේ යද්දී විතරයි ගන්න වෙලාවකට මේ නේද ගන්නෙම නැහැයි හරි හැබැයි ගොඩක් ඒවා දැන් ඒවා ඒ වගේ ඒවා නෙමෙයි දැන් ගොඩක් වෙලාවට මිනිස්සු සමහර එකකට ඉඩ දෙන්නේ නැහැ යන්න නේ මම මෙතන මේ එළුව දෙන්නෙක් ගැන කියලා තියෙන්නේ අපි ගැනද දන්නේ නැහැ සමහර වෙලාවට ඉඩ දෙන්නේ නැහැ යන්න එකාට අනිත් එකාගෙන් ඉඩ දෙන්නේ නැහැ පාරේ නේ කොහොම හරි යන්න එකෙක් හරි රිංගලා යන්න පාඩේ මොකද ගෙදර ගිහිල්ලා හදිසියෙ මේ මොකක් හරි වැඩක් තියනවද නැහැ නිකන් ගෙදර ගියා පුටිය වාඩිලා ඉච්චරයි ඒ වුණාට මරාගෙන යන්න හදන්නේ ඉත යන්න ඕන 100ටම පා ගන්න ඕන 100ටම පාගල යන්න ඕනේ ගෙදර ගිහිල්ලා අනේ බයික් එක නතර කරා හිමීට ගෙදර ගිහිල්ලා වාඩි වුණා ඉච්චරයි මේ මූ මේ වතුර ටිකක්වත් එක්කෝ ටොයිලට් අමාරුට ටොයිලට් බරක්වත් හැදිලා ඒකටවත්ද නැහැ යන්නේ නිකන් හරි වැඩක් නැහැ කතා කරමු හරි එහෙනම් මෙන්න මෙයා කියනවා go back පළයන් පස්සට මෙයා කියනවා say one go to other එකෙක් කිව්වා අනිත් එකට මෙයා කියනවා අනිත් එකා කියනවා why should I go back ඇයි මම මයි යන්නේ why should I go back ඇයි මයි යන්න ඕනි say other board ඒකේ තේරුම නේ ඇයි මම යන්නේ top top බලය යන පස්සට it's like this නේ they are going to fight I think now they are going to fight දැන් දෙන්න කියලා ගන්න යන්නේ එහෙනම් දැන් දෙන්න කියලා ගන්න යන්නේ say නේද හරි yes none of these gods මුන්දෙනා none of එකෙක්වත් නැහැ කියලා කියන්නේ none කියන්නේ එකෙක්වත් නැහැ කවුද none of these gods was එක්කෙනෙක්වත් was ready එක්කෙනෙක්වත් ලැහැත්තුනේ නැහැ කියලා කියනවා ඒක කොහොමද මෙයා කියන්නේ none of these gods was ready ඒකේ තේරුම පුතේ none වලට දාපුවම නැත යන අර්ථයක් එනවා අන්න අලුතෙන් තේරුම් ගන්න එපායි none වලට දාපුවම නැත යන අර්ථයක් එනවා එතකොට කොහොමද වෙන්නේ none of these gods was ready එකෙක්වත් පුතේ ලැහැත්තුනේ නැල්ලු to go back යන්න අහපෝ ඒක කොහොමද මෙයා කියන්නේ none of these gods was ready to go back මම ආයෙත් කියලා දෙනවා එකෙක්වත් ලැහැත්තුනේ නැල්ලු යන්න
They both put down their horns. Then I'm going to get ඔළුව පල්ලෙහාට දාගත්තා. වැඩේ අනගන්න යන්නේ. අපි උන් වගේම තමයි නේ. මොකද වෙන්නේ? They both put down their horns. ඔළුව විවර දාගෙන මොකද කරන්නේ? හරි horns and started fighting. මොකද කරේ? start කරා fighting. ගහ ගන්න ඕන. ඒ අනගන්න fighting කියන්නේ යාලා ගහ ගන්න වතින් පයින් නෙමෙයි. dishoon dishoon නෙමෙයි. නේ girls ලා දන්නවනේ. girls ලා නම් ඉස්කෝලේ පොඩ්ඩක් දෙක අල්ල ගත්තා. ආ ඉඳපන් ඉඳපන් ඉඳපන්. කොල්ලෝ this this girl අනේ සමහර කොල්ලෝ එහෙම නෙමෙයි කොල්ලක් කරන් තමයි දෙයි ගාල අතාරින්නේ. හරි මොලේ තියෙනවෝ. හරි සමහර උන් නිය පොතු වලින් මෙහෙම කරගෙන අන්න එහෙම තමයි වැඩේ නේ. අපේ කාලෙත් නම් ඔහොම තමයි. හරිද? වලිම තමයි. හරි දවසකට එකම අලියක්වත් තියෙන්න ඕන නැත්නම් පොඩි ගතියක් නැහැ කියලා සමහර උන්ගේ මතයක් තියෙනවා. හරි? ඒක ඉස්කෝලේ මම යන කාලෙත් මම මමත් ඒ මතේට ඉගෙන වෙලා හිටියා. තම දෑවනේ. ඔව්. තම දෑව ප්‍රින්සිපල් ගෙන් ටිකක්. හරි? Yes. ඉතින් ඒක පැත්තක දාලා ෂෝක් කාලයක් නේ ඉස්කෝලේ මාර ජොලි නේ හරි දැන් ගහන්නේ ඔන්ලයින් වලින් හරි නේද they both put down their horns එයාලා මොකද put down කියන්නේ මොකද්ද ඉතින් ඒවා අලුත් වචන අල්ල ගන්න put down කියන්නේ පොතේ ඔළුව බිමට දැම්මා හරි put down their horns and start fighting ඔන්න පටන් ගත්ත වැඩේ ගහ ගන්න පටන් ගත්ත කියලා හරි 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 ඊට පස්සේ කියනවා None of them went back. None of them went back. එක එක පදුනේ උන් දෙන්නගේ. None of them කියලා. අන්න objective pronoun එකක් ආවා. None of these words කියන එකට none of them ආව දැන්. ඇයි දැන් none of these words කියලා මා එන්න ඕනද? නෑ. ඇයි don't need to say again object. මං කරා සෙමිනේ කනේ දරෑ. දැන් තේරෙන්න ඕනේ. හරි? එතකොට මෙයා කියනවා none of them went back and kept on fighting kept on fighting කියන පොතේ fight එක නතර කරේම නෑ ආතල් එක දැන් වැඩේ වැඩේ යනවා අර ගොනු දෙනෙක් කර ගන්නවා වගේ හරි නේ it's like this හරි yes words ලියා ගන්නද මම ආයි කියනවා එකක් ඕනේ consequently ඒ කියන්නේ consequently කියන මෙතන කියන පොතේ ප්‍රතිපලයක් විදිහට මොකද උනේ they fell into the river මොකද උනේ ප්‍රතිපලයක් විදිහට උන් දෙන්නම ජපාරියන් ගාලා they fell into the river එයාලා මොකද මේ විවයි එකට අරගෙන ගන්නවා කියලා කියනවා. The field the river. හරි? Yes. දැන් කියනවා. Then both of them. හටියම මොකද වෙන්නේ? Then both of them. ඊට පස්සේ මොකද වුනේ? Then both of them realize and say. දෙන්නටම තේරුම් ගියා. Realize කියනවා තේරුම් යනවා නේ. Realize තේරුම් ගත්තා. Both of them realize and say. මොකද? We should not have been stubborn. අපිට not have been. We should have been we should we would have been ewa aluth wacana ewa hari ewa aluth wacana ewa ona den paadam wala ahunna ekata me wage den waldi ahuwena kiyanne ekai kiyanne me paada wada thinne kiyala eke kiyanne pute athida kaale andara kiyanne meya kiyanne mokada apita goldoni inda dibbe kiyala kiyanne we should have we should not have been stubborn apita virasaka nomi innai thinne and should have tried to resolve kiyanne pute visada gannamata resolve the problem with wisdom apita me gnanayen visada ganna thibbe kiyala kiyanne hari godak ewa den gnanayen apita molen visada ganna puluwan godak prashna api ewa molen visada ganne ne hariida den sir iyera siya sir iyera gnanayen podi prashnayak visada gatta hari ehemai hari mole yave onne iyye ඉතින් හැමදේම මොලේ මොලේට දීලා හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙන මෙයා කියනවා අන්තිමට රියලයිස් නේ අපිට හරිද අපිට මේවා අපේ ඥාණයෙන් විසඳ ගන්න තිබ්බා කියලා කියනවා හරිද හරි හරි එහෙනම් පුතේ වෙන වැඩේ පටන් ගන්නවා හබව් මොලේ ඉඳන් යනවා පැහැදිලිව ඉස්සරලාම මෙන්න මෙහෙමයි මම ළමයිට පොඩක් ලස්සන්ට ස්ටෝරි එකක් පාරක් කියන්න. රියලයිස් කියන එකේ තේරුම කියන්නම් බං ඉදහන් අහින්න නැතුව. හරි. මම මේ හරි. එක පාරක් ආය ළමයිට මේ YouTube එකේ ආය බලන්න පුතේ මම YouTube එකේ රෙකෝඩින් එක යනවා. මේක අහපව් බලන්න කියන විදිහ. එතකොට ඔයාලා වාගේ මේ ප්‍රොනවුන්ස් හදා ගන්න පුළුවන් කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා ඔයාලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඔයාලට අමාරු වචන. මේ මට අමාරු වචන නෙමෙයි ඔයාලට තියෙන්නේ ඔයාලට අමාරු වචන නෙමෙයි මට තියෙන්නේ.
ඔක්කොම අමාරු නම් ඔක්කොම හරි පොතක ලියහන් ඒවා ලියලා හරිද ඒවා සිංහලෙන් තේරුම ලියා ගන්න ඒ වගේ සිංහලෙන් තේරුම ඉංග්‍රීසියෙන් ලිව්වා සිංහල තේරුම ලිව්වා ඉංග්‍රීසියෙන් ලිව්වා සිංහල තේරුම ලිව්වා ඔයා ඊට පස්සේ කතාව පොඩ්ඩක් කටපාඩම් වෙනකල් ලියනවා කියනවා ලියනවා කියනවා කියනවා ලියනවා හරි ඊට පස්සේ ටික දවසක් යද්දි ඔබ හරි 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 වෙන මෙහෙමයි Aragon gods හරි වොයිස් එක ඕන එකක් තාපල් අවුලක් හරි Aragon gods ඒ කියන්නේ ආඩම්බරකාරී වූ Aragon gods yes over a river there was a narrow bridge over a river there was a narrow bridge yes one day two gods rode on the bridge from opposite sides to cross the river again one day two gods rode on the bridge from opposite sides to cross the river go back said one god to other why should I go back said the other god again go back said one god to other why should I go back said the other god none of these gods was ready to go back none of these gods were ready to go back they both put down their horns and started fighting they both put down their horns and started fighting none of them went back and kept on fighting none of them went back and kept on fighting consequently they fell into the river consequently they fell into the river then both of them realized and said then both of them realized and said we should not have been stubborn and should have tried to resolve the problem with wisdom again then both of them realized and said we should not have been stubborn and should have tried to resolve the problem with wisdom yes this is mata wada lassana puthe kiyanna puluwan nam this is the story mata wada lassanta kiyanna puluwan nam oata ita wada lassanta kiyanna try karanna hari eka nikan lassanta kiyanna puluwan wenna next slide not are the gods over a river there was a narrow bridge one day two gods rode on the bridge yes not like this it's ne ega lassanta yanna one dan mata mata thaya lassanta kiyanda ithin ehema purudu yalla bala etapata ne etapata thamai wage ara pronunciation saha denne pronunciations anne ewa hadenne anne etapata harida therada etapata naththam melo rahak ne hari boring wenawa wedi hari anne eka pude man dan singala theruma man kiyenawa hari wena mehemai Aragon gods pude Aragon gods kiyanne Aragon gods kiyanne dan mekata sambandha vela innawada ape class walata nathi daruwa ape class walata nathi udawiya innawada meka innama pude me walata marketing sambandha wenna oni nam hari tika denek innawa neda hari walata sambandha wenna ona nam oyage පන්තියේ නමයි මේ දවස්වල අද මතක තියාගන්න පුතේ ලබන සඳුදාගෙන් පස්සේ ලබන සඳුදායෙන් පස්සේ සර්ගේ ක්ලාස් ෆීස් හැම ක්ලාස් එකම රුපියල් 500 සහ 10000 වෙනවා ලබන සඳුදායෙන් පස්සේ හරිද එතකොට අර chance එක දුන්න ළමයිට ක්ලාස් ෆීස් රුපියල් 200යි එතකොට අද කවුරු හරි ළමෙක් ඉන්නවා නම් ක්ලාස් ෆීස් එහෙම අඩු කරගෙන පුතේ එන්න පුළුවන් මේක ෆ්‍රී ක්ලාස් එකක් එතකොට මගේ පෞද්ගලික පන්ති වලට එන්න පුළුවන් බලඩ කැමති නම් පුංචි කොල්ලෙක්ගෙන් ඉගෙන ගන්න වරෙල්ලා හරිද පුතේ පැහැදිලි මේ පැහැදිලි නැත්තේ මටද පැහැදිලි නැද්ද අනිත් අයට පැහැදිලිද
එකෙක් දෙන්නේ කියනවා මේ ජිතුල පුතා කියනවා පැහැදිලි නෑ කියලා. අනිත් මං හිතන අනිත් අයට පැහැදිලි. ඔව් පුතේ මේ බෝඩ් එකේ තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔයාගේ නමයි ලිපිණයයි වසර. හරිද? නමයි ලිපිණයයි වසරයි. එතකොට ඔයාට ඕන නම් කැමති නම් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. හරිද? කැමති නම් වරෙල්ලා ආදරෙන් පිළිගන්නවා. සර් හරි. සර් සර නැහැ. දන්න කට්ටිය දන්නවා. දන්නව දනිටි. සර් සර නැහැ. නේද? ඒකට මාව සර නැහැ. මං සර නැහැ. ලොකුට ඉතින් ඇවිල්ලා සම්බන්ධ වෙයලා. හරි. ඔකේ මම ගන්නවා. හරි. මේ මුන්ට මගේ ගෲප් වල ඉන්න උන්ට මං කියන්නේ එක්කෝ සුද්දෙක් සුද්දෙක් වේද ගන්නෙත් නැහැ. උන් මොකක් සාද වරින් නැහැ. පිට රටයි නැහැ. මට හිතනවා ඒකක් ගනී කියලා. ඕ ලෙවල් වලට. හරි. ඉතින් හරි. තේරෙනවද? හරි. මැසේජ් එක ගන්න. හරි. පුතේ මම පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. මේ මෙන්න මේක. අරගම් කියනවා පුතේ. අරග. අරගම් යනවට නෙමෙයි. අරග. උදේ මේකට කියනවා මේ ආඩම්බර වගේ අදහසක් උඩඟු ආඩම්බර උඩඟු හරිද ආඩම්බර උඩඟු උඩඟු අන්න ඒ වගේ අදහසක් ගෝඩ්ස් කියන්නේ පුතේ එළුවන් මට තේරෙන්නේ නැහැ මේ එළු කියන්නේ කියන්නේ එළුවා එළුවෝ තමයි දැන් කොට එළුවෝ ඉන්නවනේ ගෝඩ්ස් කියන පුතේ එළුවන් එනම් පාඩමේ නම තමයි ආය අරගන් ගෝස් පන්තිකාස්තු කීයද දැන් ප්‍රසිද්ධියේ පන්තිකාස්තු කියන්න බැහැ පුතේ මොකද ලබන සතියේ නම් ඔයගෙන ඉඳලා මැසේජ් එකක් දාන්න ගාස්තු මම කියන්නම් ඒක නෑ හරි සඳ වෙනකම් විතරයි chance දෙන්නේ හරි ඕවර් අ රිවර් පුතේ මේ ඕවර් අ රිවර් කියන්නේ මොකද පුතේ ඕවර් බරි සඳට උ ගඟට උඩින් නැත්නම් ගඟට ඉහළින් දැන් ඉහළින් ගඟට ඉහළින් ඕවර් අ රිවර් there was a narrow bridge there was මම එකෙන් ප්‍රශ්න අහනවා මේ zoom එකෙන්ද කරන්නේ නෑ පුතේ zoom වෙනස් කරනවා හරි එහෙනම් message එකක් දාලා group එකට මේක හරිද පුතේ මේ මෙන්න මේමයි හරි ඕවර් අ රිවර් ගඟට උඩින් හරිද එතකොට තව එකක් තියෙනවා There was a narrow bridge. Again, because there was a narrow bridge. There was a narrow bridge. So, there was a narrow bridge. What is the symbol? Kya ne ma theri nae ne? Hari. Narrow bridge. What is it? Part two. පටු පාලමකට දැන් අ නැරෝ බ්‍රිජ් කියන්නේ පටු පාල. There was කියන හින්දා මොකද වෙන්නේ? There was a narrow bridge. පටු පාලමක් තිබුණා. ඒ තිබුණා කියන්නේ කොතනින්ද ගන්න වෙන මෙතන තිබුණා. තිබුණා වෙන්නේ තියෙනවනේ මේ බෝස් එකේ තමයි මේ දෙන්නේ ගැම්ම. හරිද? There was a narrow. එහෙනම් there was a narrow bridge. පටු පාලමක් තිබුණා. හරි? Yes. මේක ලියාගන්න පුතේ. One day two boats rowed on the bridge from the opposite sides to cross the river. මම ඔක්කොම ලියන්නේ නැහැ. මම එක එකව විතරක් කියන ඔයාලට අර වැදගත් කෑලි අල්ලගන්න පුළුවන් ඒවා. One day. පුතේ one day කියනවා. මේ බාටක වන් ඩේ කියන එක ඉට්ස් වන් ඩේ හරි ටු වර්ඩ්ස් වචන දෙකක් මේක එකක් එක දවසක් අනේ වගේ වන් ඩේ එක දවසක හරිද වන් ඩේ ටු ගෝඩ්ස් රෝඩ් ඔන් ද බ්‍රිජ් මෙතන පුතේ රෝඩ් කියන්නේ
one way hari metana putte road kiyanne road r o d e road hari gaman kala kiyanne gaman kala ena neda dan metana dan vela dahasa patta kiyannada neha photo ka yenne hari හරි ඊට පස්සේ පුතේ ගමන් කළා කියන තමයි මේක තියෙන්නේ හරිද එහෙනම් road ගමන් කළා එහෙනම් one day to road road on the bridge හරි මේ bridge එකේ ගමන් කරා on the bridge කියන්නේ bridge එක උඩින් පාලම උඩින් ගමන් කළා on the bridge මොන තව වචනයක් හරි එහෙනම් ගමන් කළා on the bridge කොහෙද on the bridge කියන්නේ මොකද පුතේ පාලම උඩින් on the bridge मैं निपाल पाते हैं हम आए किया लेकिन वापस से on the bridge on the bridge पाल मुड़ींग आम करा on the bridge पाल मुड़ींग आम करा किया था अरे तो on the bridge हाँ from opposite sides to अरे तो opposite sides cross the river hari gaman kara puthe opposite sides kiyanne mokadda opposite side kiyenawa viruddha patta hari etakota opposite sides me wenama ehema opposite side kiyenawa hari opposite sides side kiyanne ekak දැන් මේක බහුවචන වෙලා තියෙන්නේ මේ මේකට කියනවා විරුද්ධ පැත්ත විරුද්ධ පැත්ත දැන් එතකොට තව එකක් තියෙනවා ඔපොසිට් සයිඩ්ස් කියලා හරිද හරි ඔන් කියන්නේ මත කියන එකද ඔව් ඔන් කියන්නේ මත කියන එක තමයි හරි opposite sides හරිද එහෙනම් විරුද්ධ පැත්ත දැන් opposite sides කියන්නේ මොනවද දැන් opposites sides අගට s එකක් ආවම ඉතින් මොකද විරුද්ධ පැති විරුද්ධ පැති opposite sides විරුද්ධ පැති හරි එහෙනම් මොකද මෙයා කියන්නේ one day two birds rode on the bridge from opposite sides හරි from කියන එක මෙතෙන් ආවම මොකද වෙන්නේ from from ආවම පැත්තෙන් විරුද්ධ පැත්ත නම් මොකද දැන් from මෙහෙම ආවම වෙන්නේ මොකද විරුද්ධ පැත්තෙන් පැත්තෙන් කියන එකයි දැන් ඒ කියන්නේ ඒ පැත්තෙන් එනවා කියන්නේ from හරි එතන මෙතන from කියන්නේ මේ දෙසින් කියලා විරුද්ධ දෙසින් උදාහරණයක් විදිහට විරුද්ධ දෙසින් හරි විරුද්ධ දෙසින් එනවා කියලා කියන්නේ හරිද to cross the river හරිද to cross the river to cross the river class එක ඉවරෙන පුතේ 10ට තව විනාඩි 5ක් 6ක් විතර තියෙනවා හරිද to cross the river තව විනාඩි 5ක් 6ක් තියෙනවා හරිද to cross the river පුතේ to කියන්නේ දැන් cross කරන්න යන්නේ ඒකයි හරි to cross the river verb එකක් මෙතන තියෙන නිසා cross කියන්නේ to මුලට ආවා කියනවා to cross the river ඒ කියන්නේ මොකද to cross the river ඒ කියන්නේ මොකද ගඟ හරහා යන්නට to cross the river හරි to cross the river yes හරි go back දැන් go back මෙතන මේ go back කියන්නේ මූ ආදරයටද මෙතන go back කියන්නේ පුතේ go back කියන්නේ ආදරයටද මෙතන මේ go back මෙන්න මෙහෙම කියන්න highlight කරලා දෙන්න go back ආදරයට කියන්නේ නැහැ මේක කියන්නේ මොකක්ද මොකද පුතේ
පලයන් පස්සට go back පලයන් පස්සට go back පලයන් පස්සට හරි one say one word to other එකෙක් කියනවා අනිත් එකට පලයන් පස්සට එක්කෙනෙක් කියනවා hard word අනිත් එක්කට go back say one word to other එක්කෙනෙක් කියනවා අනිත් එක්කට හරිද මොකද කියන්නේ say one word to other හරි එක්කෙනෙක් කියනවා අනිත් එක්කට මෙතන other කියන එකේ තේරුම මොකද other ඒක හරි other කියන්නේ අනිත් එක්කට මේ අනිත් කියන හැම වෙලේම other කියන්නේ ඒකට නෙමෙයි මෙතන other කියන්නේ අනික් එළුවත් say one word to other why should I go back ඇයි මම යන්නේ හරිද ඇයි මම යන්නේ ඇයි මම යා යුත්තේ කියලා අහනවා ඇයි මම යන්නේ වගේ අදහසක් say other go හරි say කියන්නේ මොකද පුතේ say කියනවා කිව්වා කියන එක අදහස say say කිව්වා say කියන්නේ past tense කිව්වා හරි ඊට පස්සේ none of these goals was ready to hari none of these goals was ready to go back hari pude metana metana wenna mehema danne none of these goals none of these goals none of these goals එක තේරුම මොකද්ද none of these goals කියන එකේ තේරුම හරි these goals මේ එළුවම් මේ එළුවම් එක්කෙනෙක්වත් නැහැ හරි හරි then I'm here hari now these words hari anyone gain hari how how na hari mono hari karana me me anyone gain how na monawada hari go back go back rehna was ready to sudana mone aaye passata yanna ready කියන ඔබේ සූදානම් වෙන ready කියනවා was ready සූදානම් කරනවා ready සූදානම් ready සූදානම් වෙනවා එහෙනම් ඔබ කියන්නේ හරි none of these birds was ready to go back කවුරුත් යන්න සූදානම් වෙන්නේ නැහැ they both put down their horns they both කියන්නේ they both then now they both both yeri meke ne then now hari own then now kiyen ekai own then now they both ei wacana dan ki තේරුම් ගන්නවා they both put down කියන මොකද පුතේ put down කියනවා put down හරි put down කියන්නේ මොකද යටට හරව ගන්නවාට කියනවා put down කියලා හරව ගන්නවා බිමට හරව ගන්නවා හරිද බිමට හරව ගන්නවා බිමට නැත්තම් යටට ගන්නවා නැත්තම් put down යකට පාත් කරගන්න මොකද they are horns කියන මොකද පුතේ they are හරි own game කියන එක තමයි they are කියන එකේ තේරුම they are THEHEIR own game හරි horns කියන මොකද පුතේ horns කියනවා අං වලට
and started fighting. හරි වැඩේ ගහ ගන්න පටන් ගත්තා කියලා කියනවා. හරි ඊට පස්සේ none of them went back and එහෙනම් none of them ඔවුන්ගෙන් කවුරුත් නැහැ. අරකම තමයි none of them කියන්නේ. None of them. Again, what is ongen? How? Again, what is ongen? How? Went back. Passed the gear. Went back. Passed the gear. Went back. Heard? Passed the gear. Passed again. Hurry, went back. Kept on fighting. Okay, again. Hurry, kept on fighting. Again, okay. Better kept. Again, okay. Better kept on fighting. May what are you doing? Kept on fighting. Okay, kept on fighting. Digatam. Digatam. Run do na. Consequently, hari again mokada consequently wala benne me wage nimi thamai amaru wacana hi karaganni alu wacana hi karaganni me wata thamai consequently ekena pratimalaya pinmeta prati palaya ලෙස මොකයිද ගහගත්ත එකේ ප්‍රතිපලයක් ලෙස consequently හරිද ප්‍රතිපලයක් ලෙස හරිද ප්‍රතිපලයක් ලෙස මම මේ ස්ටෝරි එකත් එක පේපර් එකකින් දුන්නාද පේපර් එකකට දුන්නා ස්ටෝරි එකත් එක මට මතක නැහැ මම බලන්න අපිට මට මතක නැහැ They fell into the river. They fell. Face came up the wagon. Wagon. Wait a minute. Into the river. Gangata. May river here. Into the river. Into the. Gangata. Into the river. Gangata. Both of them. Inna ma, both of them are on the own inna. Both of them realize and say, realize kya na karte? Wataha ganna ad kya na? Wataha ganna realize. Then what are they? And say, well, we should not have been stubborn. Abi, double no mean that it is stubborn. That is stubborn. Hari, again, Murano no mean double no mean that it is. Abi, ne? Stubborn. Here again, star. But
डबर निकाल डबर नत्ता मुरान अरे we should have try to resolve අපිට උත්සාහ කරලා තිබ්බා මොකද try to resolve resolve කියන පොතේ විසඳ ගන්න තිබුණා try and try කියන උත්සාහ කරා resolve කියන්නේ මොකද විසඳ ගන්න තිබුණා විසඳ ගන්නවා resolve විසඳ ගන්න තිබුණා මොකද the problem with mr mr කියන පොතේ ඥානෙ විස්තම් කියන්නේ ඥාන ඥාන ප්‍රඥාවේ ඥානෙ මට ඒක ලියන්න බෑ අඥානෙ ඥානවදී ලියන ඥාන හරි ඔන්න හොමයි තියෙන්නේ පුතේ එහෙනම් අදට ඉවරයි දැන් පන්තියක් තියෙන නිසා මේ එහෙමනම් මේකේ ඔයාලා හොඳට බලාගෙන ආයේ කියව ගන්න මම මේකේ ප්‍රශ්න අහනවා ඔයාලගේ අදාළ පන්තියේ 6 වසරකුත් අහනවා 8 වසරකුත් අහනවා කට්ටියටම පේපර් එක අදාළ පන්තියේ එවනවා ඊට පස්සේ ඒකෙදී ඔයාලගේ පන්තියේදී මම අහන හරිද මාට හරි දරුවෙට සම්බන්ධ වෙන්න ඕන නම් පන්තියට මැසේජ් එකක් දාන්න අදාළ විස්තර ටික එවන්න පුතේ අටහ මාට ඉංග්‍රීසි අපි හොඳ හිත හොඳ පැටවගේ පන්තිය තියෙනවා 10 හැමාරට හරිද එන්න බලන්න එකට කන්තියම හරි පාස් ඒ කියන්නේ කෝඩ් එහෙම දෙන්නම් ඒ ක්ලාස් එකට ආවම හරි හරි පුතේ එහෙනම් කටියම තැන්කියු වෙරි මච් ලබන සෙන්සුරාදක් තියෙනවා මේ වගේ එකක් හැම එකටම එන්න ඔයාගේ නොලෙජ් එක ඔයා ඉම්ප්‍රූව් කරගන්න ඔයා ඔයාගේ වැඩේ ඔයා කරගන්න හරි පුතේ තැන්කියු වෙරි මච් එහෙනම් කටියම අපි හම්බෙමු හෙටත් ගම හම්බෙනවා ඉරිදා තියෙනවනේ සෙමිනේ එක ඒකදී අපි හම්බෙමු හරි හෙට තියෙනවා සෙමිනේ එක හරි පුතේ ගුඩ් බයි තැන්කියු වෙරි මච් Okay, goodbye, goodbye.